බදන්නවා දැන් කරෝන දන්නනමේ තුන්ගනි රැල්ලේදී මේ අවස්ථාව වෙනකොට අපේ රටයි විතරක් නෙමෙයි මුළුමහත් ලෝකේම බරපතල ප්‍රශ්නයක් පෙලාතිගන්නේ මේ ඩෙල්ටා වෛරසය. දැන් අපි දැක්කා පසුගේ දවසක ඩෙල්ටා වෛරසේ විකෘතින් තුනකුත් මේ ශ්‍රී ලංකාව තුළ ඇතිවෙලා තියෙනවා කියන එක. හොඳට මතකතියාගන්න ඕන ඩෙල්ටා වෛරසේ කියන්නේ අනික් වෛරස කාණ්ඩවලට වඩා සිීග්‍රන්. පැතිරී යන ඒ වගේම රෝගලක්ෂණ සීග්‍රේන් ඇතිකරන ඒගේ සංකූලතා ඇති වෙන විශේෂයෙන්ම මේ හුස්ම ගැනීම අපහසතාවේ ඇතිවෙන ඇතිකරන වෛරස ප්‍රබේදයක්. ඇති ඩෙල්ටා වෛරසය භයානක වෛරස් ප්‍රබේදයක් ඒ නිසා විශේෂයෙන් මේ දුංවැටි උරණ අයට. ඒගේ මධ්‍යසාරගන්න අයට මේ ඩෙල්ටා වෛරසයෙන් ආරක්ෂා වීමට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසා අද ඔ ඔබට ආදරය කරනවා නම්. ඔබේ සෞඛ්‍ය ගැන ඔබ හිතනවානං. ඔබේ ආදරනීන් ඔබේ පවුලයාය ගැන ඔබ හිතනවනම්. ඔබේ අසල් වැසියන් ගැන ඔබ හිතනවනම්. මේ රටගැන ඔබට වගකීමක් තියෙනවනම් මේ දුම්වැටියෙන් මධ්‍යසාර වලින් මිදන්න මේ ඩෙල්ටා වෛරසයක්ක සෙල්ලං කරන්ට බෑ බෝමස් මේ සෞඛ්‍ය මාත්‍යංශය මගින් ලබා දෙන නිසි සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම. භාවිතා කරමින්, ඒ න්නේ මආාවරණය දමා ගැනීම දෑත් සබංයුදා සෝදීම සහ, මීටරයක් එකහමාරක පරතරය තබා ගැනීම සහ. අවශ්‍ය මධ්‍යවශ්‍යම කටයුත්තකට ඇරන්න නිවසෙන් බැහැරව නොයම කියන. ඒ කටයුතු සහ මධ්‍යසාර දුන් ඇටිවලින් මිදීම කියන. ඒ සෞඛ්‍ය පුරුද්ධත් මං මේ මේකට එකතු කරන්න කැමති. ඒ සියල්ලම ඔබ. පිළිපදිනවනං ඔබට මේ දෙල්සා වෛරසියත්, කරෝුණා දහනමයක් ජයගන්නයටට පුළුව